තවම මං හිතනවා මේ කියන්නේ අලුත් ඒ නිසා අපිට ප්‍රකාශ කරන්න බැහැ වැඩපිළිවෙල පිළිබඳව කියන්නේ වැඩපිළිවෙලක් තවම දකින්න නැහැනේ වැඩපිළිවෙලක් දකින්න නැහැ ඉතින් ඉදිරියේදී බලමු කොහොමද කියන එක දැනට මං හිතනවා කියන්නේ යම් යම් කාරණා තියෙනවා ඒවා පිළිබඳ සමාජයේත් යම් යම් මත තියෙනවා ආందోళනාත්මක තත්වෙනුත් තියෙනවා ඉතින් මම හිතනවා යම් යම් කරන ක්‍රියාකාරකම් වල සාධනීයවක් තියෙනවා අඩුපාඩුත් තියෙනවා ඉතින් මම හිතනවා මේ හැම දෙයක්ම කරනකොට හොඳට කල්පනා කරලා තීන්දු අරගෙන වැඩ කරන්න කියන එක තමයි අපි කියන්නේ මොකද හේතුව මේ රටක් හරි මේ රටක් ඒක නිසා කොයි වෙලාවෙවත් රටක් අරාජික වෙන්න රටක ජනතාව වැටෙන්නේ මේ අපි බලන්නේ වත්මන් ජනාධිපතිවරයා ජනතාවට දුන්න පොරොන්දු ටිකත් ඉෂ්ට කරමින් රට ඉහළට ගෙනියන. ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඒකින්ද වචනකින්වත් අධෛර්යමත් කරන්න බලාපොරොත්තුවක් නැහැ. දැන් මේ IMF සම්බන්ධ විපක්ෂය දැන් ප්‍රධාන මාතෘකාවක් ඉදිරි කරගෙන තියෙනවා මේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ වේදිකාවල කිව්වා අපි ආගමම IMF එකත් එක්ක සාකච්ඡා කරලා මෙන්න මේ මේ දේවල් වෙනස් කරගන්නවා කියලා. හැබැයි IMF එක අද දවසේදී නිවේදනයක් නිකුත් කළා දිනවා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. කලින් ගිය විදිහටම කලින් ආණ්ඩුව ඇග්‍රි වෙච්ච දේවල් එක්ක මේ ගමන ඉදිරියට අරගෙන යනවා කියලා. දැන් මේක වේදිකාවේ විශාල මාතෘකාවක් කියලා තියෙනවා වර්තමාන ආණ්ඩුව පහල. ඉතින් ඔබතුමාම ප්‍රශ්නේ කිව්වහම එතනම උත්තරේ තියෙනවා. ප්‍රශ්නේ ඇතුළෙම උත්තරේ තියෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. දැන් කියන තරම් ලේසි නෑනේ. දැන් එතුමලා කිව්වේ මොකද්ද? මහා බැංකුවේ අධිපතිවරයා අනුර කුමාර් දිසානායක මහත්මයා පත්වල පැය 24ක් ඇතුළත අයින් කරනවා කිව්වා. නමුත් ඔහු එක්ක තමයි වැඩ කරගෙන යන්නේ. හරි. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වහාම අයින් කරනවා කිව්වා. ඉතින් ඔහු එක්කම තමයි වැඩ කරගෙන යන්නේ. ඒ වගේම තමයි දැන් ජනතාවට දුන්නනේ පොරොන්දු එකක් තමයි උපයන විට ගෙවීමේ බද්ද ඔව් ගොඩාක් දුරට පල්ලෙහාට ගේනවා කියන එක. ඒ වගේම වැඩ බද්ද අඩු කරනවා කියන එක. මම හිතනවා ඉතින් IMF එකට සාධනීය දැන් ඒ කියන්නේ මේ පැත්තෙන් රටේ මේ වියදම් ආදායම් වියදම් පාලනයේදී වෙනත් දෙන්න ඕන විකල්ප වැඩපිළිවෙළ එහෙම අඩු කරනවා නම් උපයන විට බද්ද අඩු කරන්නත් වැඩ බද්ද අඩු කරන්නත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දෙන්න ඕන මේ මුදල් සොයා ගන්න ක්‍රමවේදෙ. ඒක ඒ ක්‍රමවේදය දෙන්නේ නැතුව අපි කිව්වට මේ දෙක අඩු කරන්න කියලා කරන්නේ නැහැ. ඉතින් මම ඒකයි කිව්වේ සරලව උදාහරණයකට gedara කළමනාකරණය ගන්න. ඉතින් මේ රටක් කියන්නේ ව්‍යාපාරයක ලොකු එකක්. හරි. ඉතින් එක ආදායමක් දැන් ව්‍යාපාරයක් දුවන්න එක පැත්තකින් එන ආදායම නැති වෙනවා නම් ඒකට විකල්ප වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් මම හිතනවා ඉතින් දැන් ඔය ඒ ජාතික ජන බලවේගයේ බලයට ගේන්න ගොඩාක් ආර්ථික විශේෂඥයෝ කියන පිරිස හිටියා. ඉතින් මම දකින්නේ නෑ ඉතින් මොකද්ද වෙන්නේ කියන එක ප්‍රශ්නාර්ථයක් තියෙනවා. නමුත් මං කිව්ව එකයි මොනවා තිබ්බත් අපේ අධෛර්යමත් නොකර ධනාත්මකව බලන් ඉමු. ඉතින් අර අපිට කියන්න තියෙන්නේ ජනතාව මේවා පිළිබඳ තව වතාවක් හිතන්න. දැන් ඔවුන් කිව්වා දූෂණය නතර කරනවා කියලා. පොතුමත් දූෂණය සම්බන්ධව ගත්තාම විශාල කැපකිරීමක් කරපු කෙනෙක් ඇමති දූරේ පවා අයින් වුණා දූෂණය ගැන කතා කරන්න කියලා. පොතුමාගේ සහය කොහොමද මේ දූෂණය පිටු දකින්න මේ වර්තමාන ආණ්ඩුවට එන්නේ? මම කලිනුත් කිව්වා ඔබට මතක ඇති 2015 යහපාලනේ ගේන තනින්නේ මේ රටට වරදින් මේ රට අරාජිකත්වයට පත් වෙන්න පටන් ගන්නෙම මෛත්‍රී රනිල් පාලනේ. එතකොට එදා මොකද්ද කළේ ජාතික ජන බලවේගයේ ජනතා විමුක්ති පෙරමුණ එකතු වෙලා? හරි. රාජපක්ෂ පාලනේ ඉවත් කිරීම සඳහා කටයුතු කළා මිසක් ඔවුන්නේ මැතිවරණයේදී ඉදිරිපත් උනේවත් නැහැ. මම නොවැම්බර් 27 වෙනිදා හරි මෙයා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ දූෂණ අක්‍රමිකතා ටිකත් එක්ක එළියට එද්දිම එක දෙයක් කියනවා.
ඊළඟ ජනාධිපතිවරණයෙන් බලාගමු කියලා. එතකොට මට තිබ්බා ව්‍යාපෘතියක්. රනිල් වික්‍රමසිංහ ගෙදර යැවීමේ ව්‍යාපෘතිය මම කළා. එතෙන්දි මම ආවා ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විදියට. හැබැයි දැන් රොෂාන් රණසිංහට වචනයක් කියන්න බෑ. එයයි මම ගෙනාවා රටේ වෙන්න ඕන දේශපාලන ප්‍රතිසංස්කරණ ටික මොනවද? මගේ ආර්ථික වැඩ පිළිවෙලක් ගෙනාවා. ඒක ගේන්නේ නැතුව මම රනිල් ගෙදර යවුවා නම් මේ ආණ්ඩුව අපි ප්‍රාර්ථනා කරන්නේ සාර්ථක වෙන්න. අසාර්ථක වුණොත් කියයි ඔබ රනිල් ගෙදර යව්වේ රට අරාජික කරන්නද කියලා. දැන් රොෂාන් රණසිංහට ඒ චෝදනාව කියන්න බෑ. ඉතින් මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේම මහා ගැඹුරු අර්ථයක් එක්ක. එසා ඔබතුමා කිව්වා වගේ දූෂණය තුරන් කරන්න අර ඉස්සල්ලා කිව්ව ඉස්සල්ලා මෙතුමලට ගේන්න තිබ්බේ 22 වෙනිදා 23 වෙනිදා දිවුරුම් දීලා ඇත්තටම තිබ්බේ 3-2 අරගෙන මේ අපේ මේ දැන් ඔහුත් කියන්නේ විධායක ජනාධිපති ධූරය ඉවත් කරනවා කියලානේ. එතකොට විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීම මේ සැබෑ වුමනාවක් තිබ්බනම් හොඳේ. මෙච්චර කාලිකාදාන මැති දැන් මැතිවරණ මුවාවෙන්ම ජාතික ජනබල වේගයට යන්න බෑනේ. හරි දැන් ඉස්සරහට මාස 7-8ක් මට පේනවා මැතිවරණ වලට මුවා වෙලාම යන්න යනවාද කියලා. හරි එහෙම යන්න බෑ. එතනින් වෙන්නේ අර කබලෙන් ලිපට වැටෙන එක. හරි එතකොට තිබ්බා එතුමාට ආදර්ශයක් දෙන්න නම් මේ රටේ ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න සරත් නන්දසිල්වා මහත්තයාට වැඩිය හදන්න වෙන జగතෙක් නෑ මං අභියෝග කරනවා. හරි මගේ ඉල්ලීම පරිදි ඔහු හදලා දුන්න ව්‍යවස්ථා කෙටුම්පත තිබ්බා. ඒක දාලා සම්මත කරගන්න තිබ්බා. එහෙම වුණා නම් ඔහු අපේක්ෂා කරන්නේ විදාගේ ජනාධිපති ධූරය අහෝසි කරන්නනේ. ඉතින් ඒක වේදිකාවට විතරක් සීමා වෙච්ච කතාවක් නොවෙනවා නම් ගේන්න තිබ්බා දැන්. හරි එහෙම වුණා නම් මැතිවරණ දෙකෙන් ඉවරයි. මැතිවරණයකට යනවා දැන් මම මේවා ජනාධිපතිවරණයේ වෙච්ච වෙලාවේ කියපු ඒවා. දැන් එහෙමනම් ජනතාව මේ ටික අවබෝධයට ගන්න පුළුවන්. මැතිවරණයකට යනවා මිලියන 10000ක් බිලියන 10ක්. එතකොට මැතිවරණ 4-2ක් කරනවායි කියන්නේ මිලියන 20000ක් ඉතුරු වෙනවා. පොඩි සල්ලියක් නෙමෙයි. ඉතින් මේ දූෂණය ආක්‍රමිකතා නාස්තිය නැති කරනවා නම් ഇതുමට තිබ්බනේ මේ ආදර්ශය ඉස්සල්ලාම දෙන්න. ඒ වගේම තමයි මගේ ව්‍යවස්ථා සංශෝධනයේ තුල තිබ්බා විගණනයට අධිකරණ බලතල දෙන්න. සියලුම කොමිෂන් සභා ටික සම්පූර්ණයෙන්ම ස්වාධීන කරන්න. ඒ කියන්නේ ජනාධිපතිවරුවත් කවුරුවත් පත් කරන එක්කෙනෙක් නෙමෙයි කොමිෂන් සභා නියෝජනය කරන්නේ. ඒ ශේෂ්ත්‍ර වලින් දක්ෂතා පෙන්නලා කුසලතා පෙන්නලා එන අයගෙන් තමයි ඒ සියලුම මේ ව්‍යවස්ථාදායක සභාවට නිර්ණායක දෙන්නේ. එනිසා මේ ක්‍රමවේදය දැන් ওই දූෂණය අල්ලනවා. දූෂණ දැන් අපි තව කල් තියෙනවනේ. දැන් බලමුකෝ අපි කොහොමද කියලා. දැන් පාස්කු ප්‍රහාරය සිදු කරපු මේකේ මුල හොයන්න එපැයි. එතුමලා කිව්වනේ පාස්කු ප්‍රහාරය පුද්ගලයන් විසින් සිදු කරලා තියෙන පාටක් පේනවා මේක අල්ලනවා අපි කියලා. ඒක කෙරෙන්න ඕන. ඒ වගේම බැඳුම් කරමන් කොල්ලේ. දැන් බැඳුම් කරේ කියලා ජනතාවගෙන් සෑහෙන ඡන්ද ගත්තානේ බැඳුම් කරේ හොරු අල්ලනවා කියලා. මේ ටික වෙන්න ඕනනේ. නමුත් දැන් මෙතනදි කියනවා මේ කවුද හිටපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකතුමා මේ ඔහු ප්‍රකාශයක් කරනවා පෙරේද මන් දැක්ක මාධ්‍යයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බැඳුම් කරේ නිදොස් කොට නිදහස් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේක හතර බීරි කතාවක් නේ. මේ වේදිකාවේ කිව්ව අසත්‍යයක් තියෙනවා නම් ඒවටත් දැන් උත්තර දෙන්න වෙයි. ඒ වගේම වේදිකාවේදී කිව්ව කතා තියෙනවා නම් ඒවා මොන විදියට හරි කරන්න වෙයි. ඉතින් අර ඔබතුමා කිව්ව ප්‍රශ්න එකක් තමයි ජනතාවට දුන්න පොරොන්දු කරගන්න බැරි තත්ත්වක දැම්මම පත් වෙලා තියෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. දැන් මේ අනුර කුමාර ජනාධිපතිතුමාගේ පාලනය යටතේ ඔබතුමාර චෝදනා කරපු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මම හිතුවා එතුමා ජනාධිපති ධූරයට පත් වෙලා වහවහම ක්‍රිකට් පාලක මණ්ඩලයේ විසුරුවා හරින්න කටයුතු කරයි කියලා. මේ මොකද හේතුව මම ඔක්කොම ඒකේ විගණන වාර්තා අරගෙන ඉවරයි. හරි
විගණ ඒ කියන්නේ විගණකාධිපතිතුමාගේ නිර්දේශයන්ට අනුව ක්‍රිකට් පාලක මණ්ඩලය දූෂිතයි. එමනම් දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලය එම ක්‍රීඩා අමාත්‍යංශයේ තියෙන්නේ අග්‍රාමාත්‍යතුමී යටතේ දැන් විසිරුවා හරින්න පුළුවන්. ආයේ ඒකට කල්මරන්න දෙයක් නැහැ. මම දැක්කා මේ අමාත්‍යංශයේ විගණනය කරන්න දාලා තියෙනවා. අමාත්‍යංශයේ විගණනය කරන එකත් හොඳයි. හැබැයි ඉතින් විගණනයෙන් කළා දූෂණය ඔප්පු වෙච්ච ක්‍රිකට් පාලක මණ්ඩලය විසිරුවා හැරීම මගහැරලා ජනතාවට අමාත්‍යංශය මේ විගණනය කරන්න කටයුතු කිරීම තුළ මං හිතනවා තවත් නිකන් මහජනයා ඇඳවීමක් එතන කරන්න උත්සාහ කරනවාද කියලා. එනිසා මම අගමැතිවරයෙකින් ඉල්ලනවා විගණන මේ රටේ විගණන ලෝ රටේම පිළිගන්න විගණකාධිපතිතුමා විසින් නිර්දේශ කළා තියෙන දූෂිතයන්ට අනුව ක්‍රිකට් පාලක මණ්ඩලය විසිරුවා හැරීම වහා සිදුවිය යුතුයි. ඒ වගේම මම හදලා තියෙනවා කේටී චිත්‍රසිරි කමිටුවපත් කළා ක්‍රිකට් සඳහා නව පනත ගේන්න පුළුවන් එතුමලට ආණ්ඩුව බලය හම්බුණා බලය දෙන්න ඕනේ යාලට. හරි අපි ඉල්ලන්නේ ජනතාවගෙන් මේ පොරොන්දු ටික ඉෂ්ට කරගන්න ප්‍රබල පීඩනයක් එල්ල කරන්න පුළුවන් ශක්තිමත් විපක්ෂයක්. සබ බලයක් දීලා බලමු වැඩ කරන්න. 113ම දෙන්න. හැබැයි 150 දෙන්න යන්න නම් එපා. හරි 113 දුන්නට කමන්නේ. 150 ඕනේවට අපි දෙන්නම්. හරි කිසිසේත්ම කඩාකප්පල් කරන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් ගන්න හැම සාධනීය කාරණයකටම අපි 150ක් දෙන්න තුනෙන් දෙක දෙන්න සූදානම්. හොරකම් කරලා ගෙනිච්ච සල්ලි ගේන්න අත උස්සලා 150 තුනෙන් දෙක දෙන්න අනුර කුමාර මහත්තයාගේ ආණ්ඩුවට අපි සූදානම්. හොරු ටික අල්ලලා හිරේ දාන්න ගේන්න ඕන පනතකට අපි අත උස්සලා තීන්දුව දෙන්න සූදානම්. ඒ වගේම කිව්වා ජනාධිපතිවරුන්ට හිටපු විශාල මුදල් සම්භාරයක් නාස්ති කරනවා. මේක නාස්තියක් රටට බරක් කියලා. ඒක රටට බරක් කියලා අපිත් දකිනවා. ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න අපි තුනෙන් දෙක දෙන්න සූදානම්. හැබැයි සමහර කාරණා තියෙනවා එක උදාහරණයක් එක්ක පුතෝ රට බෙදන්න නම් ෆෙඩරල් දෙන්න නම් මේ ඒකීය රට එක්සත් කරන්න නම් අපි ඡන්දෙ දෙන්න සූදානම් නැහැ. ඒකයි මම කිව්වේ 113ට යහා බලය දෙන්න අවශ්‍ය නැහැ කියන එක. මම මේ රටේ ජනතාවගෙන් කියන්නේ හුත්තට කල්පනා කරලා තීන්දු තීරණ ගන්න. ජාතික ජන බලවේගයට ආණ්ඩුව දෙනවා, මුතුමාල විපක්ෂ දෙනවා, සජිත් මහත්තයා විපක්ෂයෙන් ඉති කරන්නේ අද. මේමයි විපක්ෂයේ කාර්යභාරයක් තියෙනවානේ. දැන් ඔවුන් එන්නේම අග්‍රාමාත්‍ය ධූරයේනේ. සජිත් ප්‍රේමදාස මහත්මයා ඉල්ලන්නේ අග්‍රාමාත්‍ය ධූරය. ඔහු ඉල්ලන්නේ ආණ්ඩුව. මං කියන්නේ ඒක සදාචාරාත්මක නැහැ. ජනාධිපතිවරේ පත් කළා තියෙනවා රටේ ජනතාවට වැඩක් කරන්න නම් ආණ්ඩු බලය දෙන්න ඕන ජාතික ජන බලවේගයට. එතකොට නිදහසට කරුණු කියන්න බෑ. සජිත් ප්‍රේමදාස මහත්මයලා ආණ්ඩුව ඉල්ලන එක අගමැතිකම ඉල්ලන එකම වැරදි. හරි. ඉතින් එතුමලට කවුරු හරි ආණ්ඩුව දෙන්න ඉන්නවා නම් දෙන්න. ප්‍රධාන විපක්ෂය අද සර්වජන බලයම එකතු වෙලා ඉන්න මව්බිම ජනතා පක්ෂයට මේ රටේ දෙන්න. මොකද ඒකට හොඳ පිරිසුදු පිරිසක් ආදර්ශමත් කණ්ඩායමක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවා. එතනදී ඔය කවුරු කවුරුත් හොරු ගැන කතා කරනවානේ. රොෂාන් රණසිංහනේ ලංකා දේශපාලනේ හොරු අල්ලපු ඇමති ආණ්ඩුවේ ඉඳලා හොරු අල්ලපු වෙන කෙනෙක් කියන්නකෝ. ඒ ආණ්ඩුවේ ඉඳලා හොරු ඇල්ලුවා. ඉතින් ඒකෙන් හින්දා ඔය කාටවත් නෙමෙයි හොරු අල්ලපු සන්නාමේ තියෙන්නේ අපිට.